2025 වෙනකොට ඉන්න සංචාරකයන් අවශ්‍ය කරන සේවාවන් සැපයීම වෙනුවෙන් වන මානව සම්පත නිර්මාණය කරන්න නැත්නම් පුහුණු කරන්න මොකද්ද තියෙන සැලැස්ම අපි දැනටමත් හඳුනගෙන තියෙනවා සංචාරක ශාස්ත්‍රය කියලා ගත්තාම මානව සම්පත අවශ්‍ය වෙන මූලික අංශ පහක් ඒ අංශ පහ යටතේ තමයි අපේ මේ හැම වැඩසටහනක්ම ඉදිරි සැලැස්මක්ම ක්‍රියාත්මක වෙන්නේ පළවෙනි එක අපි හඳුනන ජාත්‍යන්තර මට්ටමේ හා වෘත්තීය මට්ටමේ වෘත්තීය සූපවේදයේ ප්‍රොෆෙෂනල් කුකරි පාඨමාලාව ෆ්‍රන්ට් ඔෆිස් එක ඉදිරිපස කාර්යාලය හා සම්බන්ධ මෙහෙයුම් ගෘහපාලනය හවුස් කීපින් එවගේම ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ආහාර පාන හා සේවා සැපයීම එවගේම සංචාරක ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් සංචාරණ හා සංචාරක කියන මේ පොකුරු පහ. එතකොට මේ පහට අදාළව අපි මට්ටම් කිහිපයක පාඨමාලා පවත්වාගෙන යනවා. සංචාරක ශාස්ත්‍රය කියලා කියන්නේ කෙනෙක් කැමැත්තෙන් එන්න ඕන දෙයක්. ඒ කැමැත්තෙන් ආවට පස්සේ දසුන් මේ ඉතාම වමනාවෙන් අහපු ප්‍රශ්නය මේ තුළ ස්ථාවරත්වයක් තියෙනවාද කියන එක. ස්ථාවරත්වයේ ගොඩනැගෙන්න හැම ආකාරයකම මට්ටමකම අධ්‍යාපන සුදුසුකම් තියෙන අයට මේ ශාස්ත්‍රයට ප්‍රවේශ වෙන්න අපි හදලා තියෙනවා. ඒ කොහොමද කියලා කිව්වොත් අපේ ශිල්පීය මට්ටමේ පාඨමාලාව අපි ක්‍රාෆ්ට් ලෙවල් එක විවෘත කරලා තියෙන්නේ අපස සාමාන්‍ය පෙළ සමත් වෙන්න නොහැකි වුණු දරුවන්ට හා පුද්ගලයින්ට. එතනදී අපි වයස 16ට ඉහළ 17ට ඉහළ ඕනෑම කෙනෙක්ව බඳවා ගන්නවා. මේ ශිල්පීය මට්ටමේ පාඨමාලාව මාස 3ක් හා ඊට පස්සේ අපි ඒගොල්ලන්ව යවනවා සංචාරක ශාස්ත්‍රයේ කර්මාන්ත يعني හෝටල් වල පුහුණුව සඳහා ඒගොල්ලන්ට අදාළ ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා. ඔබතුමීලා දෙන තියරි එක විතරයි. අපි දෙනවා තියරි එක. හැබැයි ප්‍රායෝගික පුහුණුව ලබා දීමේදීත් අපි සම්බන්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොතින් පහුගිය මාසය ඇතුළත අපේ ප්‍රායෝගික පුහුණුව ලබා ගන්න කෝසස් වලින් ඉවත් වෙන දරුවෝව ඉන්ටර්විව් කරලා ප්‍රායෝගික පුහුණුවත් අරගෙන මේ අයින් වෙන අයව ඉන්ටර්විව් කරලා ගන්න හෝටල් කිහිපයක් මාවා ශැංග්‍රිලා සිනමන් ග්‍රෑන්ඩ් වගේ හෝටල් ඒ වගේම ඒ ඒ ඒ තරු මට්ටමේ හෝටල් වල අපේ අයට ප්‍රායෝගික පුහුණුව ලබා දෙනවා ඒ නිසා ඇත්තටම ප්‍රායෝගික පුහුණුව අතරතුරම මේ දරුවන්ව සමහරලාට ඒ ඒ ඒ හෝටල් වලම රැකියාව සඳහා ස්ථාවර කරගන්නවා එතකොට ශිල්පී මට්ටමේ පාඨමාලාවට පසුව අපිට තියෙන සහතික පත්‍ර මට්ටමේ පාඨමාලාව මේ පාඨමාලාවට සම්බන්ධ කරගන්නේ අපොස්ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් නමුත් උසස් පෙළ කිරීමට නොහැකි වුණා කියන එක ප්‍රශ්නයක් නෙවෙයි මේ පාඨමාලාවත් මාස 5ක කාලයක් ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්ග් එක තියෙනවා ඊට පස්සේ අපිට තියෙන මේ පාඨමාලා දෙක සමත් වෙලා හෝ සමහරට සහතික පත්‍ර පාඨමාලාවට කෙලින්ම ඇතුළත් වෙලා ඒ කාණ්ඩය සම්පූර්ණ කරපු අයට අන්තර්මාධ්‍ය පාඨමාලාවක් අන්තර්මාධ්‍ය පාඨමාලාවට එකතු වුණාට පස්සේ ඒ අන්තර්මාධ්‍ය කොටස ඊට පස්සේ ඒකෙම ඉහළ කොටස ඉන්ටර්මීඩියට් හා ඇඩ්වාන්ස් ලෙවල් එක සමත් වුණාට පස්සේ මේගොල්ලන්ට ආහාර පාන හා හෝටල් කළමනාකරණය සම්බන්ධව ඩිප්ලෝමා එක හම්බ වෙනවා. එතකොට මේකටම එන්න පුළුවන් අර සහතික පත්‍ර පාඨමාලාවෙන් හෝ එහෙම නැත්නම් ශිල්පීය මට්ටමේ එක සම්පූර්ණ කරලා ඒ පියවර විදිහට එන්නත් පුළුවන්. එතකොට අවසානයේ බලනකොට ඩිප්ලෝමා පාඨමාලාවට අපොස සාමාන්‍ය පෙළ සමත් වෙන්න නොහැකි වුණු කෙනෙකුට වුණත් වෘත්තිය ආරම්භ කරලා ඩිප්ලෝමා එක දක්වා යන්න පුළුවන්. ඒ අතරතුරේදී ඔහුට හෝ ඇයට ඉතාම එක්ස්ටෙන්සිව්ලි මේ ශාස්ත්‍රයේ යෙදෙන්න ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්න විවිධ හෝටල් වල අවස්ථාව ලැබෙනවා. ඒකට ඇත්තටම ස්ටෙප් බයි ස්ටෙප් අර NVQ ලෙවල් එකෙන් උඩට යන්න පුළුවන්. NVQ එකට සමාන්තරව යන පාඨමාලා කීපයක් තියෙනවා. මූලිකව ඉංග්‍රීසි භාෂාව භාවිත කරන්න විශ්ත වෙනවා. ඒකට සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච කෙනෙකුට පටන් ගන්න මූලික තැන ඉඳන් පටන් ගන්නකොට ඔහුට ඒ භාෂාව පිළිබඳ ඥානයක් අවශ්‍යද නැත්නම් ඔබතුමීලා ඥානයක් දෙනවද? භාෂාව පිළිබඳ පුහුණු කිරීමක් සිද්ධ කරනවා. භාෂාව පිළිබඳ පුහුණු කිරීමක් අනිවාර්යෙන් සිද්ධ කරනවා. ඉංග්‍රීසි භාෂාව සම්බන්ධව කොළඹ පාසලේ නම් අපිට ස්ථිරවම රැඳී සිටින සිර සහායක අධ්‍යාපන ආචාර්යවරයෙක් ඉන්නවා. අනෙක් පාසල් වලත් ඒ විදිහටමයි සිර තනතුරු නැති වුණාට මේ විසිටින්ග් ලෙක්චරර්ස්ලා විදිහට එන අයගෙන් ඒ භාෂා ඥානය සම්පූර්ණ කරනවා. ඒ වගේම අපේ පාඨමාලා බොහෝ දුරට පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. අපේ පාඨමාලා වලට ගොඩාක් කොළඹ පාඨමාලාවට පවා දුරබැහැර පළාත් වලින් ඒ වගේම කොළඹ ප්‍රදේශෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තේ නැති දරුවෝ ගොඩාක් සම්බන්ධ වෙලා ඉන්නවා. නමුත් මේ දරුවෝ තමයි ඊට පස්සේ අපේ ඩිප්ලෝමා එක අරගෙන පිටත් වෙන්නේ. මේ පිටත් වුණු අපේ පාසලෙන් ස්ලිදම් කියලා අපි කෙටියෙන් හඳුන්වන්නේ පැරණි හෝටල් පාසල. ස්ලිදම් ආයතනයෙන් පිට වුණු ඒ උපාධිය ඩිප්ලෝමා එක අරගෙන ගිය දරුවෝ තමයි වෘත්තිකයෝ විදිහට රටේ තියෙන තරු හෝටල් වල විශාල ප්‍රමාණයක ප්‍රධාන තනතුරු හොබවන්නේ අද. ඒ හැමෝම කොළඹ ප්‍රධාන පාසල් වලින් ආපු අය නෙවෙයි.
සංචාරක තානාපතිවරයෙක් නිර්මාණය කරන්න පාඨමාලාව ඇතුළේ මොනවද ඔබතුමීලා අන්තර්ගත කරලා තියෙන්නේ? අපේ පාඨමාලා වර්ග දෙකක් තියෙනවා මේ සම්බන්ධයෙන් අරමුණු කරගත්ත දසුන්. සංචාරක ජාතික සංචාරක මාර්ගෝපදේශක පාඨමාලාවත් සංචාරක රියදුරු මාර්ගෝපදේශක පාඨමාලාවක් කියලා මාස පහේ පාඨමාලාවක්. එතනදී අපි මේ එන අපේ ශිෂ්‍යයන්ට හැම ආකාරයකම ලංකාව සම්බන්ධයෙන් දැනුමක් ලබා දෙනවා. ඒක අපේ රටේ තියෙන සංස්කෘතිය, ආගම් විවිධත්වය, එතකොට අපේ තියෙන තුරුලතා, මල් වර්ග, කැමබීම, සත්කාරය, හැම දෙයක් සම්බන්ධවම ඉතිහාසය, හැම දෙයක්ම. එතකොට මොන තැනකින් කොතනට ගෙනිච්චත් සංචාරකයෙක් අහන ඕනම ප්‍රශ්නයකට මේගොල්ලන්ට මූලික පිළිතුර තියෙන විදිහට. මොකද සංචාරකයොත් එන්නේ මේ රට ගැන නොදැනුවත්ව නෙවෙයි. Google කරලා යනකට තැනකට යනකට බලලා ඊට පස්සේ අපේ එන මාර්ගෝපදේශක වැරදි දෙයක් කියන්න බැහැ. ඒ නිසා මේ හැම තැනක් ප්‍රධාන ස්ථාන තියෙනවානේ සංචාරකයන් ගෙනින්. ඒ ස්ථාන සම්බන්ධව විශේෂිත දැනුමක් හා ප්‍රධාන වශයෙන් ඒගොල්ලෝ දැනගන්න ඕනේ කාරණා, මූලිකම කාරණා ටික කියලා දෙනවා. ඒ වගේම මේ පාඨමාලා දෙකට අමතරව අපි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන ප්‍රවර්ධන කාර්යාංශ සංවර්ධන කාර්යාංශයත් එක්ක SLTDA එකත් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ ලබන අවුරුද්දට ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙනවා. රටේ පළාත් නවයෙන් තියෙන ස්ථාන නමයක් තෝරගෙන ඒකෙන් තුනක් ප්‍රමුඛතාගත කරන්න. ඒ ප්‍රමුඛතාගත කරන ස්ථාන තුන ආශ්‍රිතව ඉන්න ජනතාවටත්, ඒ විශේෂයෙන්ම තරුණ ප්‍රජාවටත් අපේ පාඨමාලා ආශ්‍රිතව හා අපි ඒගොල්ලන්ට අවශ්‍ය කරන විශේෂිත පාඨමාලාවන් හදලා, උදාහරණයක් විදිහට සත්කාරක සේවා සඳහා අවශ්‍ය වෙන සොෆ්ට් ස්කිල්ස් තියෙනවා. ඒ වගේ දෙයක් අපේ පාඨමාලාවල අන්තර්ගත වෙනවා. නමුත් දැන් මාස පහක පාඨමාලාවක් කරන්න ඕනේ සොෆ්ට් ස්කිල්ස් ටික විතරක් ඉගෙන ගන්න. ඔය මෘදු කුසලතා ටික හදාගන්න. මෘදු කුසලතා ටික හදාගෙන දැනටත් මේ ශාස්ත්‍රයේ නියැලෙන කට්ටියට ඒ ටික සකස් කරගන්න අපි මේ නව පාඨමාලා හඳුන්ලා දෙනවා. ඒ වගේමයි දැන් ඔබ කිව්ව සංචාරක මඟ පෙන්වන්නන්ට හා සංචාරකරිය අදුරන්ට අපි ඊළඟ අවුරුද්ද ඇතුළත, මම කලිනුත් කිව්වා ඔස්ට්‍රේලියන් රජයෙන් ආධාර ලැබලා අපි S4IG කියලා ව්‍යාපෘතියකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකේ යටතේ තියෙනවා මේ පාඨමාලා නවීකරණය කිරීම, යාවත්කාලීන කිරීම. ඒ යාවත්කාලීන කිරීම යටතේ මේ පාඨමාලාවන් විශේෂයෙන්ම, ඒ කියන්නේ සභාපතිතුමා කිව්වා වගේ සංචාරක මඟ පෙන්වන්නේ කියන්නේ මූලික මට්ටමේ තානාපතිවරේ කියන හැඟීම මේගොල්ලන්ට දීලා රට නියෝජනය කරන එක මේට වඩා හොඳට කරන්නේ කොහොමද කියන අවබෝධය දෙන විදිහට මේ පාඨමාලා වල පොඩි වෙනස්කම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පාඨමාලා අනුත් ලැබෙන අවුරුද්දට විවෘත වෙනවා. දැන් කොච්චරක් ට්‍රයි කරනවා? අපේ පාඨමාලා වලින් එක එක මට්ටම අනුව, දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ශිල්පීය මට්ටමට, ශිල්පීය මූලිකම, ශිල්පීය කියන්නේ අපස්ස සාමාන්‍ය පෙළ සමත් නැති අයටත් එන්න පුළුවන් මට්ටම. මූලික මට්ටමේ වෘත්තීය සූපවේදය පාඨමාලාවට ගියෝතින් මාසිකට රුපියල් 7000ක් පමණයි අය කරන්නේ. එතකොට රෙස්ටොරන්ට් ඇන්ඩ් බාර් සර්විස් පාඨමාලාව, ඒ කියන්නේ මේ ඉල්ලුවතින් රුපියල් 6000ක්, අනිත් ඒවා ඔක්කොම රුපියල් 4000 ගන්න. එතකොට සහතික පත්‍ර පාඨමාලාවට, ඒ කියන්නේ සාමාන්‍ය පෙළ සමත් පාඨමාලාවට ඉල්ලුම් කරෝතින් ප්‍රොෆෙෂනල් කුකරි වලට රුපියල් 10000ක් මාසිකට, රෙස්ටොරන්ට් ඇන්ඩ් බාර් සර්විස් එක රුපියල් 7000ක්, ෆ්‍රන්ට් ඔෆිස් එක හා ගෘහපාලනයට රුපියල් 5000 ගානේ මාසිකට. මේක ඉතාම, ඒ කියන්නේ අපේ වියදමවත් මේකෙන් කව වෙන්නේ නැහැ. නමුත් දසුන් අපි අපේ ආයතනය ස්ථාපිත කරේ 1960 දශකයේ ස්ථාපිත කරේම සංචාරක ශාස්ත්‍රයට අවශ්‍ය මාර්ගෝපදේශනයත්, ඒ අවශ්‍ය මානව සම්පත ලබා දෙන. ඉතින් ඒ මූලික කාර්යය හිතේ තියාගෙන අපි දැනටත් ඉතාම අඩු මට්ටමේ වියදමක්, කියන්නේ වියදමට වඩා ඉතාම අඩු මට්ටමින් අපි අයකිරීමක් කරලා සහන මිලකට මේ පාඨමාලා දෙන්නේ සංචාරක ශාස්ත්‍රයට වැඩි වැඩියෙන් අය ආකර්ෂණය කරගන්න හා ඒක ප්‍රවර්ධනය කරන්න බලාපොරොත්තු වෙයි. බඳවා ගැනීම සෝමර සිද්ධ කරන්නේ අඳුම්පත් කොහොමද කැඳවන්නේ? කොයි කොයි පළාත් නමේ, කොයි කොයි ස්ථානවලද ওই පාසල් නමේ තියෙන්නේ? පළාත් නමේ කොළඹ පාසල අපිත් එක්කම තියෙන්නේ, අපේ හෙඩ් ඔෆිස් එක ළඟමයි කොල්ලුපිටියේ. ඊළඟට දකුණු පළාත් පාසල කොග්ගල, මධ්‍යම පළාත් පාසල නුවර, සබරගමු පළාත් පාසල රත්නපුර, ඌව පළාත් පාසල බණ්ඩාරවෙල, නැගෙනහිර පළාත් පාසල මඩකලපුවේ, උතුරු පළාත් පාසල යාපනේ හා වයඹ පළාත් පාසල කුරුණෑගල විදිහට හා උතුරු මැද පළාත් පාසල අනුරාධපුර, මේ පාසල් නමයෙන්ම අයදුම් පත්‍ර ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම අපේ www.slithm.edu.lk කියන වෙබ් අඩවියට පිවිසලා අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.